ක්‍රිකට් ගැන ආදරය කරන ගොඩක් අය මේ දවස්වල සනත් ජයසූරිය තරඟ පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ කියන දේ ගැන ලොකු අවධානයකින් ඉන්නේ. සනත් කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරයට අරගෙන යන්න විතරක් නෙමෙයි, අපේ ක්‍රිකට් මිනිස්සු අතරට අරගෙන යන්නත් වැඩිම දායකත්වයක් දී ක්‍රීඩකයා කියලා කිව්වොත් ඒකට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. සීමිත පන්දුවාර තරඟ රටාවේ පෙරලියක ආරම්භය ලබා දුන් සනත් ක්‍රිකට් තරඟයක් ලෙසින් අතරම ක්‍රීඩකයෙක් නෙමෙයි. සනත් පිටින් පන්දුවෙන් වගේම පන්දු රැකීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දීපු දායකත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ විදිහට ක්‍රීඩකයෙක් විදිහට ක්‍රිකට් වලට ලොකු සේවයක් කරපු සනත් ඊට පස්සේ දේරින් කමිටු සභාපතිවරයෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ කාලය වැය කළා. හැබැයි ඒ වැඩේ කරද්දී සනත් ආවේ මල් විතරක් නෙමෙයි. සනත්ගේ ක්‍රියාකාරීත්වය, සනත්ගේ තේරීම් වගේම ක්‍රීඩකයෝ තෝරන ක්‍රමවේදය ගැන විවිධ ප්‍රශ්න තිබුණා. එකෝම වුණත් සනත් කියන නමට තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ ගොඩක් ආදරය කරනවා. ඒ අතරේ සනත් තේරීම් කමිටුවේ ඉන්න කාලේ සිදුවුණු ක්‍රිකට් දූෂණ ගැන හොයන්න සනත් අවශ්‍ය සහාය දුන්නේ නැහැ කියලා ICCෙන් චෝදනාවක් ඇවිල්ලා. මෙතෙන්දී සනත්ට චෝදනා දෙකක් එල්ල වෙලා තියෙනවා. ඒව තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතියේ වගන්ති දෙකක් කඩ කළා කියන චෝදනාව. මේ වගන්ති දෙක තමයි පළවෙනි එක 2, 4, 6 වගන්තිය. සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. දූෂණ මර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකදී දූෂණ මර්ධන ඒකකයේ විසින් ඒ සම්බන්ධයෙන් ඉල්ලා සිටින ලේඛන හෝ නිවැරදි තොරතුරු සම්පූර්ණ වශයෙන් සැපයීමට අපොහොසත් වීම. 2, 4, 7 වගන්තිය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ විසින් කරනු ලබන පරීක්ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම. ඒවායින් ආවරණය වී සිටීම. අදාළ ලේඛන නැතහොත් ඒවායින් දූෂණ මර්ධන නීති යටතේ පරීක්ෂණ වලට අදාළ හෝ සාක්ෂි වශයෙන් ගත හැකි ලියකියවිලි වෙනස් කිරීම හෝ විනාශ කිරීම. මේ චෝදනා ගැන උත්තර දෙන්න සනත්ට සති දෙකක කාලයක් ICC කල් දීලා තියෙනවා. අපි බලමු සනත් මොනවද මේ කාලේ කරන්නේ කියලා. චෝදනාවක් එල්ල වුණා කියලා සනත් කියන චරිතය විනාශ කරන්න මඩ ගහන්නේ නැතුව අපි මොනවද වෙන්නේ කියලා බලමු. ක්‍රිකට් වලට ලොකු දෙයක් දුන්නු සනත් ක්‍රිකට් වලට නරක දෙයක් කරයි කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? ක්‍රිකට් මිනිස්සු අතරට අරගෙන ගිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ වෙනුවෙන් අවසන් මොහොත වෙනුවෙන් කැප වෙන සනත් කොහොමද එහෙම කරන්නේ? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.